සුබ දවසක් වේලා පිළිගන්න යාළුවනේ. අද ඕගොල්ලොත් එක්ක මම ෂෙයා කරගන්න යන්නේ ඩ්‍රෝන් පාවිච්චි කරන සීළු යාළුවොත් එක්ක තමයි මම අද මේ වීඩියෝ එක බෙදාගන්න යන්නේ. මොකද ගොඩක් ඩ්‍රෝන් පාවිච්චි කරන කට්ටිය ඒගොල්ලෝ යූස් කරන්නේ ඩ්‍රෝන් එක ඇත්තෙම ෆන් එකට වෙන්න පුළුවන් නැත්තම් ඒගොල්ලොන්ගේ යම් කිසි වැඩවලට පාවිච්චි කරන්න එහෙම වගේ වෙන්න පුළුවන්. ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඩ්‍රෝන් එකකින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන කිහිපයක් තමයි අද මම ඕගොල්ලන්ට බෙදා ගන්න යන්නේ. ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඩ්‍රෝන් එකකින් කොහොමද සිනමැටික් වීඩියෝ එකක් හදාගන්නේ කිසිම ෆෝන් එකක්වත් කිසිම කැමරාවක්වත් කිසිම ගැම්බල්යක්වත් නැතුව ඩ්‍රෝන් එකකින් විතරක් කොහොමද වීඩියෝ එක හදාගන්නේ කියන එක තමයි අද මම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න යන්නේ. ඉතින් ඩ්‍රෝන් පාවිච්චි කරන යාළුවන්ට මම හිතනවා මේක ගොඩක් වැදගත් වෙයි කියලා. අපි බලමු කොහොමද ඩ්‍රෝන් එකෙන් වීඩියෝ එක හදාගන්නේ කියලා. හොඳයි යාළුවනේ, ඇත්තම ඔයගොල්ලන්ට කියන්න ඕන මගේ පළවෙනි ඩ්‍රෝන් ෂොට් එක තමයි. ඩ්‍රෝන් එක පැත්තේ ඉඳලා මම මේ ඇවිදින පාලම උඩ මේ පාලම උඩ ඩ්‍රෝන් එක පැත්තේ ඉඳලා මාව වීඩියෝ කරගෙන එන එක තමයි මම කරන්න යන පළවෙනි ඩ්‍රෝන් ෂොට් එක. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් එකෙන් කොහොමද මම මේක කරේ කියලා. හරි, ඔන්න ඔයාකාරට තමයි මගේ පළවෙනි ෂූට් එක කරගත්තේ. දැන් දෙවෙනි ෂූට් එක දැන් දෙවෙනි ෂූට් එකේ මම කරන්නේ හොඳට මතක තියාගන්න ඩ්‍රෝන් එක මම උඩ යවන්නේ නැහැ. ඩ්‍රෝන් එක ඔන් කරලා මම කරන්නේ ඩ්‍රෝන් එක මම ඇවිදගෙන ඉන්න පැත්තේ ඉඳලා මම යන පැත්තට තමයි නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ ඇවිදගෙන එන පැත්තට හරි ඕගොල්ලෝ ඇවිදගෙන යන පැත්තට හරි ඩ්‍රෝන් එක හරවලා තියාගන්න. මම දැන් මේ මොහොතේ කරන්න යන්නේ දනිස්සෙන් පල්ලෙහාට තමයි වීඩියෝ එක ගන්න යන්නේ. මොකද යම් කිසි දෙයකට ඇවිදගෙන එනවා නම් ග්‍රවුන්ඩ් එකේ තියලා දෙයක් ගද්දි ගොඩක් ලස්සනයි. ඒකෙන් හින්දා ඕගොල්ලන්ට ස්ක්‍රීන් එකෙන් බලා ගන්න පුළුවන් මම කොහොමද ඒක කරන්න කියලා. ඒක මම කරන්නේ ග්‍රවුන්ඩ් එකේ තියලා මම ඇවිදගෙන එන එක යකිපත් දනිස්සෙන් පල්ලෙහාට විතරක් වීඩියෝ කරන විදිහ තමයි මම හදන්න යන්නේ. එහෙනම් අපි බලමු කොහොමද කරන්න කියලා. හරි, ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් ඩ්‍රෝන් එක ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ. මම දැන් වීඩියෝ කරන්න යන්නේ දනිස්සෙන් පල්ලෙහාට කොහොමද ඒ වීඩියෝ එක වෙන්නේ කියලා අපි බලමු. ඇත්තම ගොඩක් ලස්සනට ඒක වුණා. මොකද කියනවා නම් මේ ඕස්ට්‍රේලියාවේ මහත්තෙක් බයිසිකලේ අරන් ගියා. ඉතින් මට ගොඩක් සතුටුයි. මම ඇවිදගෙන යන එක එහා පැත්තෙන් බයිසිකලයක් අරගෙන යන එක වැටුණා. ඉතින් ඇත්තට මේ වගේ දෙයක් වෙනවා නම් ඉතින් ගොඩක් ලස්සනයි ඔයාලගේ කරන වීඩියෝ එකට. මම එයට ගොඩක් ස්තුති කෙරුවා ඉතින් ඒ දුන්නු සහයෝගයට. ඔය ආකාරයට තමයි මම දෙවෙනි ෂොට් එක කරන්නේ. ඉතින් තුන්වෙනි ෂොට් එක මම කරන්න යන්නේ මම මේ බැම්ම උඩ ඉඳගෙන ඉන්නවා. මගේ ඩ්‍රෝන් එක වටේට කැරකෙනවා. ඒ කියන්නේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට
වටේ කැරකෙන විදිහට තමයි මම මේ ෂූට් එක කරන්න යන්නේ. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද මම මේක කරන්නේ කියලා ස්ක්‍රීන් එකේ. යාලුනේ මම දැන් මගේ දෙවෙනි ෂොට් එක කරා. මම ඉඳගෙන ඉද්දී ඩ්‍රෝන් එක half වේ භාගයක් වටේ කැරකෙන එක. මගේ ඊළඟ එක තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති පොඩි කොටු ගැල්ලක් තියෙනවා මෙතන. මම කරන්න යන්නේ ඩ්‍රෝන් එක ගොඩක් පල්ලෙහා ඉඳලා මම ඇවිදගෙන ඉද්දී ඩ්‍රෝන් එක උඩට එන විදිහට තමයි මම දැන් මේ වීඩියෝ එක කරන්න යන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ වැව් बंट हेक हरी को हरी इन यदि गंड पुलवा एम नेता पुलवा यम कि बिल्डिंग हेकिला बिल्डिंग बेलकनी अभी दिखने ये वीडियो गंड पुलवा गोल्लुंटे हितने आट ए आट गंड पुलवा मम्मकर अभी पोदी कैले वेव बंटे थिंग पल्ले ड्रोन के उड़ेट गंड के मंकर अभी मंग अभी दिखने ड्रोन के उड़े विधि එනම් අපි ඒක කරමු. හරි දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට කියන්න ඕන අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට පේනවා ඇති මගේ ඩ්‍රෝන් එක. ඕගොල්ලෝ ගොඩක් ඩ්‍රෝන් එක පාත් කරන්න යන්න එපා. පාත් කරුවොතින් වෙන්නේ ඒක වතුරට වැටෙන්න පුළුවන් නැත්නම් කොහේ හරි බැම්මක වදින්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම කරන එක ගොඩාක් පරිස්සමට කරන්න නැත්නම් ඔයාලගේ තියෙන ඩ්‍රෝන් එකට හානියක් වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම කොහොමද මගේ ඊළඟ ෂූට් එක මම කරන්න යන්නේ කියලා. හරි යාළුවනේ ඔන්නෝයා කාරට තමයි මම පල්ලෙහා ඉඳලා උඩට එන ෂූට් එක කරුවේ. ඉතින් දැන් ඊළඟට කරන්න යන්නේ මම එතන බැම්ම ගාවට එද්දි මගේ උඩ කොටස විතරක් ලඟින් ඩ්‍රෝන් එකේ ලඟින් යන විදියට තමයි මම දැන් වීඩියෝ කරන්න යන්නේ. සමහරක් විට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒක මම ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්නේ නැතුව වෙන්න පුළුවන්. සමහරක් විට එතන ATIT හැටියට මට අර पड़ी बेमूडती करंट पुलवा बलागंड पुलवा मैं कुहमद करणी के अब करण कोट अनिवार्य मतक त्यागंड गोडा परीसम वागे ड्रोण किसी अणुराट अनिवार्य करंड अरे योग पेन मे ड्रोण लाइकें ओगान तम मत गंड पुलवा उप्रीम लंग इतने पेन मूण गाव कुहमद वीडियो हदागंडी के अभी යම් කිසි තැනකට ඇවිදගෙන එනා වගේ සාමාන්‍ය මූණ අයිනෙත් කොටස ගන්න පුළුවන්. බෙල්ලෙන් උඩ වගේ නැත්තම් පපුවෙන් උඩ මෙහෙම ගන්න පුළුවන්. ඕගොල්ලෝ පෙන්වන්න යන්නේ මම කොහොමද ඒ ෂොට් එක ගන්න කියලා ඩ්‍රෝන් එකකින් විතරක්. හරි ඔන්න ඔය ආකාරයට තමයි මූණ අයිනේ තියෙන ෂොට් එක ගන්නෙ. අපි යන් ඊළඟ ෂූට් එකට. හරි
ඊළඟ වීඩියෝ කරන ක්‍රමය තමයි මේ පඩිපෙළ පල්ලැහැ ඉඳලා මේ ලස්සන තැන මේ වීඩියෝ කෙරෙන්න. ඒකට අපිට ඇප්ලයි කරන්න ඕනේ නැහැ. මේ ආකාරයට අතේ තියලා මෙහෙම උඩර පෙන් බැලුවේ කරුවේ හැකි. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම ඒක කොහොමද කරන්න කියලා. ඔන්න ඔය ආකාරයට තමයි ඒ වීඩියෝ එක කරගන්නේ. තවත් ගොඩක් සිස්ටම් තියෙනවා ඔයාගේ යාළුවෙක් හරි කවුරු හරි ඉන්නවා නම් ඇත්තටම අපිට කැමරාවත් ෆෝන් එකක්වත් ඕනේ නැහැ. ඔයාලට ෆෝන් එකෙන් මේ ඩ්‍රෝන් එකෙන් පුළුවන් ඔයගොල්ලෝගේ සීලොම් වීඩියෝ දේ කරගන්න. අපි යන් ඊළඟ ෂොට් එකට. හොඳයි යාළුවනේ, මගේ ඊළඟ වීඩියෝ කරන්නේ තමයි මේ කණුව ගාවින්දලා අතන ලස්සන පුටුවක් තියෙනවා. ඒ පුටුව වීඩියෝ කරන එක තමයි සයිඩ් එකේ ඉඳලා සයිඩ් එකකට තමයි වීඩියෝ එක දාන්නේ. ඔයගලට බලා ගන්න පුළුවන් කොහොමද මගේ අතින් මම මේක වීඩියෝ කරන්න කියලා. මෙන්න මේ ආකාරයට අන්නගෙන ඔන්න ඔය ආකාරයට තමයි ඒ වීඩියෝ ෂූට් එක ගන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් දේවල් දැනටත් ඉගෙනගෙන ඇති කියලා. ඉතින් ඇත්තටම අපිට කැමරාවක් වගේ ඒ වගේම ෆෝන් එකක් වගේ ගොඩක් විදියට අපිට ෂූට් කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් පොඩි කොටසක් තමයි ඔයාලට පෙන්නුවේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එකේ අවසානයේදී බලාගන්න මොන වගේ වීඩියෝ මම ෂූට් කරලා තියෙන්නේ ඩ්‍රෝන් එකෙන් විතරක්. මෙන්න කැමරාවලවත් ෆෝන් එකෙන්වත් ගන්නෙ නැතුව ඩ්‍රෝන් එකෙන් විතරක් මම කොහොමද වීඩියෝ කරුවේ කියලා මේ වීඩියෝ එකේ අවසානයේ බලා ගන්න පුළුවන්. හරි, ඊළඟ කරන්න යන වීඩියෝ එක තමයි ඩ්‍රෝන් එක ෆ්ලයි කරලා ඒක ස්ටෑන්ඩ් කරලා තියෙනවා. ෆ්ලයි කරලා මම ඇවිදගෙන යනවා ඩ්‍රෝන් එක ළඟින්. ඩ්‍රෝන් එක අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මාක් එක දාගන්න ට්‍රැකින් මෝඩ් එක දාගන්න, ෆලෝ මෝඩ් එක සෝරි ඒක දාගෙන ඩ්‍රෝන් එක ෆ්ලයි කරලා තියාගන්න. එතකොට පුළුවන් ඕගොල්ලෝව ෆලෝ කරන විදියට ඩ්‍රෝන් එක එකතන තියෙන්නේ ඕගොල්ලෝව ෆලෝ වෙනවා ඩ්‍රෝන් එකෙන්. ඉතින් ඒ වගේ ෂූට් එකක් තමයි මම දැන් ඊළඟට කරන්න යන්නේ. ඊට පස්සේ කරන එකේ කරන්නේ උඩ වටයක් කැරකෙන එක තමයි කරන්න යන්නේ මගේ අන්තිම ෂූට් එකේදී. ඔකලට බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් එක මම දැන් දාන්නම් කොහොමද මගේ මේ ෂූට් එක මම කරන්න කියලා. ෆලෝ මෝඩ් එක දාන්න කියලා. හොඳයි යාළුවනේ, ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මගේ ෆයිනල් වීඩියෝ එක. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මම ගොඩක් වීඩියෝ කරගන්නේ. ඉතින් ඔයගොල්ලන්ට තියෙනවා නම් තවත් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔයගොල්ලන්ට කමෙන්ට් කරලා එවන්න. ඒ වගේම තවත් අලුත් අදහස් සමග අලුත් ක්‍රම සමග මම ඔයගොල්ලෝ නැවතත් අලුත් වීඩියෝ එකක් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ හිතනවා නම් ඔයගොල්ලෝ යම් කිසි දෙයක් අධිකන ගත්තා කියලා ඔයගොල්ලන්ට පුළුවන් පහත සඳහන් කරලා එවන්න. ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දේ මොකද්ද? ඒ වගේම ඩ්‍රෝන් එකකින් කොහොමද අතින් යූස් කරන්නේ? ඒ කියන්නේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්නේ නැතුව කොහොමද
යස් කරන්න කියලා මං අලුත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට මොන වගේ විදියටද ඒක ඕනේ කියලා මට පහත් සඳහන් කරලා එවන්න. ඕගොල්ලෝගේ අදහස් පහත් සඳහන් කරලා එවන්න. මං ඒකට පිළිතුරු සපයනවා. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලන්ට සුබ දවසක් වේවා.